සමකාලීන එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය ධර්මයේ ශෛලියට අභියෝග කර ලෝක ධර්මයේ නාට්‍ය ශෛලිය හරහා ලාංකේය නාට්‍ය කලාවට නවම් මානයක් ගෙන එමින් නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසි මොහු නමින් අවලික්කාර ගලප්පත්තිගේ සුගතපාල සිල්වාය 1928 අගෝස්තු 4 වන දින නාවලපිටියේදී උපත ලැබූ මෙතුමා කලාවට පිවිසෙන්නේ නවකතාකරුවෙකු ලෙසය වැලිගම සිද්ධාර්ථ මහාවිද්‍යාලය ගාල්ල උණවටුන විද්‍යාලය ගම්පොළ ජිනරාජ විද්‍යාල වලින් අධ්‍යාපනය ලැබූ මෙතුමා පසු කාලීනව නවකතා රචකයෙකු ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු වේදිකා නාට්‍යකරුවෙකු ලෙස කලා ශාස්ත්‍රයට පිවිසියේය මොහුට සිනමාවට පිවිසීමට තිබූ මග අවහිර වූයේ චිත්‍රපට සංස්ථාවෙන් අධ්‍යක්ෂක බලපත්‍රයක් නොලැබීම නිසාය සිනමාවේ දොරටු වැසී ගියත් ඒ නොනවතුණු සොඳුරු ආඥාදායකයා සිනමා කරුවෙක් නොවූයේ වේදිකාවේ වාසනාවට යයි කියන්නට තරම් ඔහු නාට්‍ය කලාව වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කළේය. ෂේක්ස්පියර් කෙනෙක් පහළ වුණේ නැහැ ඉබේ. ෂේක්ස්පියර් ප්‍රථම ආව නාට්‍ය රචක ගොඩාක්. ඒ ලැබූ ප්‍රගුණේ ඔවුන්ගේ මේ පරිචය ඒ සියලු එකතු වෙලා තමයි ෂේක්ස්පියර් කෙනෙක් කියන්නේ. ඒ වගේ ලංකාවෙත් කලින් කල නාටකරුවෙක් වෙනවා. ඉතින් ඔය නාටකරුවන් තුළින් කවදා හරි හොඳ කෙනෙක් දෙන්න බිහි වෙනවා. ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍ය ලෙස දුන්න දුනු ගමුවේ බෝඩින් කාර්යෝ නිල් කටරළු මල් සත සහ සත එක වල්ලේ පොල් තට්ටු ගෙවල් නන්දි විශාලා යන නාට්‍යද පරිවර්තන හා අනුවර්තන නාට්‍ය ලෙස මරාසාද් හරිම බඩු හයක් හිත හොඳ අම්බණ්ඩි මුතු කුමාරි තුරංග සන්නිය ඇසල සඳ අමන්හල බෑවැද්දෝ හෙලේ නැග්ග ඩෝම් පුතා යන නාට්‍යද ගුවන් විදුලි නාට්‍ය ලෙස හඬ රැගුම් වැල්ලට ගිය ගැහණු යන නාට්‍යයන් මොහු විසින් නිර්මාණකරණයේ යෙදුණේය මංගේ ඉතින් තමන් මේ නාට්‍ය කරන්න ආසාවට නාට්‍ය වලට තියෙන ලොල්කම නිසා හුදු సౌందර්යයට තියෙන අභිරුචිය නිසා නාට්‍යත් එක්ක මැදිහත් මිනිසෙක් නෙමෙයි සමස්ත දේශපාලන දැක්මක් සහිතව මුළු ජීවිතේම නාට්‍ය පරිශ්‍රණ අතරගත්ත මිනිහ ඒ නිසා තමයි 60 දශකයේ තට්ටු ගෙවල් වල ඉඳලා දුන්න දුනු ගමුවට එනකොට ඒ වෙනස් වෙන්නේ මරාසාද් වෙනකොට තව වෙනස් වෙන්නේ මෙසේ කලා නිර්මාණ ගණනාවක් කලා ශාස්ත්‍රයට දායාද කළ සුගතපාලද සිල්වා මහතා 2002 ඔක්තෝබර් මාස 28 වන දින මෙලොවින් සමුගත්තේ සිනමාවේ දොරටු වැසුණත් කලාලව තුල බොහෝ දෙනෙකුට දොරටු විවර කළ යුගයේ සොඳුරු ආඥාදායකයා ලෙසය යහපත් ගමනේ යෙදුනේ වී ඔහු සුගත් සිහි කර නමදිමු බැතියෙන් එක්කොට යුගත්